සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම නිශාන්ති දිල්රුක්ෂී. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කණිත තෙල් අලවියේ මිල විෂමතා ඉවත් කරන්නයි අගමැතිගෙන් උපදෙස්. මුදල් පනතක් වෙනස් කිරීමට විපක්ෂයට බැහැ. ආණ්ඩුව කතානායකට සිහිපත් කරයි. 2018 කිසිඳු අයවැය ඉලක්කයක් ජය ගැනීමට හිටපු අගමැතිට නොහැකි වූ බව ඇමති සුසිල් පවසයි. යාපනය කොළඹ පසය හැමිල්ටන් ඇලට පෙරළී හතරක් මියගොස් 19කට තුවාල. බිමට වැටුණු වලාකුළු වී අලවි මණ්ඩලය PMB රයිස් වෙළඳාම යටතේ සකස් කළ සහල් නිල වශයෙන් වෙළඳ පොළට නිකුත් කළා. එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ජනාධිපති කාර්යාලයේදී අද පිළිගැන්වුණා. වී අලවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීමේ අරමුණින් වී මිලදීගේ නිමිතු කරනවා. රට පුරා දිස්ත්‍රික් 19ක ගබඩා 220ක දිවම වීතක පවත්වාගෙන නිමිතු වනවා. එම වීතක ඉහළ ප්‍රමිතියකින් යුතු සහල් බවට පත් කර ජනතාව අතරට ගෙන යාම මේ වැඩපිළිවෙලේ අරමුණයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මක වනවා. 100%ක් දේශීය යන තේමාව යටතේ PMB රයිස් වෙළඳ නාමය යටතේ සහල් වෙළඳ පොළට නිකුත් කෙරෙන්නේ. සාධාරණ මිල ගණන් යටතේ එම සහල් වෙළඳ පොළට නිකුත් කරනු ඇති. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ එම අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කණිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්දියන් තෙල් සමාගමට අයත් කණිජ තෙල් බඳුන් කරුවන්ගේ නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත්තේ. බඳුන් කරුවන්ගේ සංගමයේ ඉල්ලීම වූයේ තෙල් සංස්ථා පිරුම් හල්වල විකුණුම් මිල සහ ඉන්දියා තෙල් සමාගමේ පිරුම් හල්වල මිල ගණන් සමාන මට්ටමකට ගෙනෙන ලෙසයි. ඉන්දියා තෙල් සමාගමේ පිරුම් හල්වල මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා. මෙයින් තමන්ට පාඩුවක් සිදු වන බවයි බඳුන් කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. මෙම විෂමතාව මගහැරීමට ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට දැනුම් දුන්නා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂය අද දිනේද පාර්ලිමේන්තු සභාගයට පැමිණියේ නැහැ. එහෙත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ පූජ්‍ය අතුරලිය රතන ස්වාමින් වහන්සේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ සිදු කළා. අද පෙරවරු 10:30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය ලේකම්වරයාට රජයේ මුදල් වියදම් කිරීමට බලයක් නැති බවට යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතර එහිදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. ජන රජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කිරීම. නොවැම්බර් 15 වෙනි දින සිට ජන රජයේ අරමුදල් වෙතින් කිසිදු වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බවට මෙම යෝජනාව සම්මතය උල්ලංඝනය කරමින් කවර හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා අවරෝහ තැනෙත්තෙකුට එරෙහිව නීතිමය පියවර ගනු ලැබුණු ඇති බවත් මෙම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරමි. ගරු ජනාධිපති ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, ජනතාව අපෙන් ප්‍රශ්න කරොත් මේ පාර්ලිමේන්තුවට පුළුවන්ද ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා අපි සියලු දෙනාටම නිරුත්තර වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රශ්න අධිකරණයට විසඳීමට ලබා දීම තුලින් සිදුවන්නේ මේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක්වීමක් මිසක් රටේ ප්‍රශ්න විසඳීමක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම වගකීම වන්නේ මෙවැනි අවස්ථාවක දේශපාලන අවස්ථාවාදය පිළිබඳව කල්පනා කිරීම නොවේ. මේ රටේ ජනතාව මුණ දීලා තිබෙන මේ ප්‍රශ්නවලට නිසි පරිදි සාර්ථකව පිළිතුරු දීලා මේ රට ස්ථාවර කර ගැනීමයි. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය निराකරණය කිරීමේ කාර්යවේදී වැඩිම වගකීමක් දරමින් මේ සාර්ථකව ඉෂ්ට කරන්න පුළුවන් ඔබතුමාට පමණක් කියන කාරණය අවධාරණය කරන්නට ඕනේ. අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මේ රටේ 162ක් ජනතාව එතුමාට ලබා දුන්න විශ්වාසය ආරක්ෂා කර ගනිමින් එතුමා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා කියන විශ්වාසය අපිට තවදුරටත් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාත් මාත් අතර අපිට කතා කිරීමේ අපහසුතාවයක් නැහැ. අපිට සාකච්ඡා කරන්න පුළුවන් අන්‍යෝන්‍ය විශ්වාසය තියෙනවා. මම මේ කාර්යයේදී
ඉදිරිපත්වන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබතුමා යෝජනා කළ පරිදි මම හැකි සෑම උත්සාහයක්ම දන්නවා අද අපේ අරගලය ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ඉදිරියට ගිහිලා තිබෙනවා නමුත් අපි දිනනවා ඒගොල්ලෝ පරදිනවා ඒ වගේම රට පරදිනවා රටේ ජනතාව පරදිනවා මේක තමයි අපි අරගලය මේකට තමයි අපි මේ දිගටම ලංකා පුරා සටන් වදින්නේ මේක තමයි ජාත්‍යන්තර මතය මේක තමයි ලෝක මතය දැන් මේ රාමාත්වරයාට ඒ බල බලතල සාවරප්පසාද හිමි නැත ඔයගෙම හිටපු අග්‍රාමාත්‍ය රණලි වික්‍රමසිංහ මහතාට ඒ බලතල සාවරප්පසාද අහිමි බව තේරුම් ගත යුතු තිබෙනවා ඒක නම් අප්පුගේ දේ වගේ හරි ඒක තේරුම් ගන්න ඕන කරු කතාව ඒක තුන ඒ ඒ වියදම් කොහොමද කරන්නේ මා දැක්ක දැන් අරලියගහ මන්දිරයේ ඊයේ ඒ ප්‍රධාන ශාලාවේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවලා තිබෙනවා ඔබතුමා ඔබතුලාගේ සිරිකොතේ මන්ත්‍රීවරු කැඳවුණා නම් අපිට ප්‍රශ්නයක් නෑ එතන ලයිට් බිල් කොහින්ද ශාලා ගාස්තු කොහින්ද මේ යෝජනාවේ සදාචාර සම්පන්න භාවය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂා කරනවා නම් මේ යෝජනාව සම්මත වුවාම අරලියගහ මන්ත්‍රී දේශපාලන වැඩ කටයුතු සහ ඉතුරු ඒවා ගැන අත්තරින්න ඕන ඒක තමයි සුද්ධ භාවය මහින්ද රාජපක්ෂ මහත්මගේ වැය ශීර්ෂ කපනවා නම් නේද වැය ශීර්ෂ කපන්නවත් ඇති හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නඩත්තු වීමත් අපි දැරිය යුතුද ඒ ඒ වියදම් අපි දරන්නේ ඒ වගේම ලයිට් බිල්ත් අපි දරන්නේ මේ තුමාගෙන් දැනගන්න කැමති එතකොට අරලියගහ මන්දිරේ ඕනෑම කෙනෙකුට කුලියට ලබා දෙන හෝටලයක් වගේ තැනක්ද? එතරම්ම දරගන්න ඕන. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය නම් අපි එයාටත් දෙනවා. දැන් මේ ව්‍යාකූලත්වයේ මත ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. පළමුවෙන්ම අපි අත්සන් කරා සිංගප්පූරු ගිවිසුම. සිංගප්පූරුවේ කුණු ටික පවා ඉස්පිරිතාලවල අපද්‍රව්‍ය, විවිධ රසායනික ද්‍රව්‍ය පවා ගෙනල්ලා ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනට තීන්දු ගත්තා. රජ ඉඩම් පිළිබඳව ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අපි 85යි 15ට 99 අවුරුද්දකට අපේ රටේ හම්බන්තොට වරායට අහිමුණා. ඒක හන්දා අපට අවශ්‍ය කළේ ගරු කතානායකතුමනි මේ தত্ত্বය වහාම නතර කරගත යුතුයි. ඉතාම ඉක්මනි මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගේ ජනමතය උරගා බැලිය යුතුයි කියලා මා කල්පනා කරනවා. ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර තිබියදී මෙම යෝජනාව විපක්ෂයේ සහභාගීත්වයෙන් සම්මත කරගත්තා. යෝජනාව ඡන්ද 123කින් සම්මත වූ බව සඳහන් කරන්න කැමතියි. මේ අතර කතානායකවරයාගේ අත්නොමතික ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තුව වර්ජනය කර ඉන් ඉවත් යමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමා මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද අපි යනවා සම්පූර්ණ නීති විරෝධීව මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ කතානායකවරයා නීතියට ගරු කරන්නේ නැහැ. එයාගේ අත්නොමතික වැඩ පිළිවෙල නිසා අපි තීන්දුව කරා ඒක සාභාගී වෙන්නේ නැහැ කියලා. 152 යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇමතිවරයෙක් නැතුව කිසි කෙනෙකුට පාර්ලිමේන්තුවේ වෙන යෝජනාවක් ගේන්න බෑ. සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මූලික නීතියට පටහැනි ක්‍රියාවක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ඇතුලේ කරන්නේ. ජනරජයේ අරමුදල් වලින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට මුදල් වේදම් කිරීම තහනම් කරමින් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම නීත්‍යානුකූල නොවන බව රජයේ මැති අමතිවරුන් අවධාරණය කරනවා. පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට මෙම මුදල් බලය ලැබී තිබෙනවා. පනතකින් ලැබුණු එමයිතිය වෙනස් කළ හැකි වන්නේ ආණ්ඩුව ගෙනෙන තවත් පනතකින් පමණයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙනෙන යෝජනාවකින් ඒ වෙනස් කිරීමට බැරි බවයි ආණ්ඩු පක්ෂය අවධාරණය කරන්නේ. මේ වෙන විට ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍යවරුගේ අමාත්‍යංශවල වියදම් පිළිබඳ නඩුවක් එක්සත් ජාතික පක්ෂයේ විසින් පවරලා තියෙනවා. හෙට දිනේ එය විභාගයට ආරම්භ කිරීමට නියමිතයි. මේ අනුව අධිකරණයට භාජනය වෙන කාරණයක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලයක් නැති බව පිළිබඳ කරුණු ඉදිරිපත් කරා. නමුත් අපි කියන දේ පිළිගැනීමට කතානායකවරයා මැදිහත්වක් දැක්වේ නැහැ. අරලයි කියලා කියන්නේ මුදල් විසර්ජන පනත් කෙටුම්පත්. විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙලා ඉවරයි මේ අවුරුද්දට. ඒ විසර්ජන පනත් කෙටුම්පතේ කිසියම් සංශෝධනයක් කරනවා නම් තවත් පනත් කෙටුම්පතක් ගෙනීමෙන් මිස යෝජනා ගෙනීමෙන් ඒ විසර්ජන පනත් කෙටුම්පත සංශෝධනය කරන්න බෑ. ඒක තමයි අට ඔහුට පෙන්වා දීලා තින්නේ කිසිවක් නීතිය ගැන නොදන්නා ඊනියා කතානායකතුමාට. එක්සත් ජාතික පක්ෂයේ ඔය කියන පාර්ලිමේන්තු කණ්ඩායම කියනවා නම් අගමැතිවරයාට මුදල් වීදම් කරන්න බෑ වැසීෂයටත් කියලා අද යෝජනාව සම්මත කළා. ඒ වගේම හෙට යෝජනාවක් සම්මත කරනවා නම් ඇමතිවරුන්ටත් බෑයි කියලා. ඒ යෝජනා දෙකම ශූන්‍ය බවට පත් වෙනවා. ඒ නිසා තමයි කතානායකතුමාට කළ යුතුව තිබුණේ මෙවැනි ව්‍යාකූල තත්වයකටපත් නොකර පාර්ලිමේන්තුව හත් වෙනි දැන් පස්සර කල් දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කළා. කර්තානායකතුමා කළ තියෙන්නේ මොකද්ද? විධායකට දීලා තියෙන ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරන්නේත් නැහැ. අධිකරණයට දීලා තියෙන පරමාධිපත්‍යයට ගරු කරන්නේත් නැහැ. එතුම ගරු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පරමාධිපත්‍යයට විතරයි. මෙම වසරේ කිසිදු අයවැය ඉලක්කයක් ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පැවති රජයට නොහැකි වූ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. පක්ෂ නායකයන් කිහිප දෙනෙක් තමන් තෝරාගත් පරිදි කැඳවා
අදර ඊනියා රැසීමක් පවත්වලා එය හිටපු පක්ෂනායක කොමිටුවේ කීප දෙනෙක්ට සීමා කරගනිමින් රැස්වීම කැඳවීම නීත්‍යානුකූල නොවන බව ගරු කතානායකවරයාටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්තර තිබෙන පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් ව්‍යවස්ථාව අනුගමනය කරන්න කියලා අපි දැනුම් දුන්නේ අපි අනන්තවත් තිනවා අධිකරණ විනිශ්චයකට භාජනය වූ යම් කාරණයක් තිනවන නම් ඒ කාරණේ පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ නැහැ ශේෂ්ඨාධිකරණයේ අතිරූප මැතිවරණයත් එක්ක 7 වෙනිදා වෙනකන් ඉන්නත් බෑ එතුමන් අඩු ගන්න 3 වෙනිදා හෝ ඉම්පස් වෙනකන් ඉන්න බෑ එතුමන් නම ගොනු කරපු කෝවරොන්ටෝ නියෝගය ගන්න දාපු පෙත්සමත් එක්ක ඒතර ඒ පෙත්සමත් එක්ක මේ යෝජනාව පරස්පර විරෝධී වෙනවනේ ඇයි මේ මේ යෝජනාවට අදාළවන මූලයටම යන කාරණයක් අධිකරණයේ විමසීමට එතුමන්ලා විසින්ම භාජනය කළා ඊට පස්සේ ඒක විවාදයට ගන්නවා දැන් ඒක සදාචාර සම්පන්නද ප්‍රීතින් වලට එකඟද පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකඟද ඒත් නැහැ අද ගන්න මේ නීති විරෝධී යෝජනාව පිළිබඳව මම කරු ජයසූරිය කතානායකතුමාට බොහොම පැහැදිලිව කිව්වා ඔබතුමාට අයිතියක් නැහැ මේ යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුල් කරන්න කියලා කරුණාකරලා නීතිපතිතුමාගෙන් උපදෙසක් ගන්න එතුමා කිව්වා හරි හරි අපි ඒක කරන්නම් කියලා හැබැයි එතුමා ඒක කරේ නැහැ දැන් අද උදේ අපි ගිහිල්ලා අපි සිරිම දෙනාම ගිහිල්ලා කතානායකතුමාව හමු වෙනකොට අපි ඇහුවා නීති උපදෙස් ගත්තද කියලා එතුමා කිව්වා ඔව් මම නීති උපදෙස් ගත්තා අපි ඇහුවා කාගෙන්ද ගත්තේ කියලා එතුමා කිව්වා නෑ මම තෝරගත්ත පෞද්ගලික නීතිඥවරු 3-4 දෙනෙක්ගෙන් මං ගත්තා කියලා ඉතින් අපි කිව්වා ඔබතුමා ඇයි එහෙම කරන්නේ ඔබතුමාට තෝරන්න බෑ නීතිඥවරු නීතිපතිතුමා ඉන්නවා ඔබතුමා කලින්ුත් නීතිපතිවරයාගෙන් උපදෙස් ගන්න ලිඛිතව ඉල්ලීමක් කරලා තිබ්බා එතුමත් ඔබතුමාට ඒ නිවැරදි උපදේශක් දුන්නා ඒ නිසා ඔබතුමා නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්න ඕනේ කියන එක අපි කිව්වා හැබැයි එතුමා ඒකට කැමති නැහැ ඉතින් ඒක තවත් උදාහරණයක් ඇටියලා පෙන්වන්න කැමති මෙතුමාගේ පක්ෂග්‍රාහී භාවය ඔප්පු කරන්න පාර්ලිමේන්තුවේ ගෞරවය හා ස්ථාවර නියෝග අපි ආරක්ෂා කළ යුතුයි. ජනතාව අහන්න පුළුවන් ඇයි යන්නේ නැත්තේ? ඇයි ගිහිල්ලා කතා කරන්නේ නැත්තේ? අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. මේක නීති විරෝධී යෝජනාවක්. මෙවැනි යෝජනාවක් අද දින විභාගයට ගත යුතුයයි බිස්නස් කමිටියක මගින් අනුමැතියක් නැහැ. ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් සභානායකතුමන් ඇතුළු අපේ ප්‍රධාන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ ලේකම්තුමන්ට බාර දුන් ලිපිය ඔබේ අවධානයට යොමු කරන්න කැමැති. ඒ ලිපියේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා ඔබ විසින් අප වෙත ලිඛිතව දන්වනු ලැබ ඇත්තේ 7 වැනි පාර්ලිමේන්තු සැසිවාරයට අදාළ පාර්ලිමේන්තු කටයුතු භාර තේරීම්කාරක සභාවය 8 වැනි පාර්ලිමේන්තු සැසිවාරයට එය වළංගු නැත ඊනියා කතානායකතුමා දන්නේ දැන් මේ තියෙන්නේ 8 වැනි පාර්ලිමේන්තු සැසිවාරය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කීපයක් එකවර විභාගයට ලක් වෙයි ඒ පැමිණිලි සියල්ල දැන් එකට විභාගයකට ගන්න එතකොට මේකේ තීන්දුව දෙනකොට විසුරුවා හැරීම නීත්‍යානුකූලද නැද්ද කියන තීන්දුවත් ලැබෙනවා වගේම විසුරුවා හැරීම අත්හිටුවා තිබේදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම නිවැරදිද නැද්ද කියන තීන්දුවත් ලැබෙනවා. ඒ අතුරු තහනම් නියෝගය කොයිතරම් අවිචාරවත් හා අනාචාරවත්ව පාවිච්චි කරනවද මේ කතානායකවරයා මේ රට අස්ථාවර හා අරාජික කරන්නේ. ඉතින් අපි හිතනවා ගරු කටයුතු අධිකරණය මේ තත්ත්වයට ඉතා බැරෑරුම් ලෙස සැලකිලට ලක් කළ යුතුයි. මොකද නීතිය පාර්ලිමේන්තුව අධිකරණය විධායකය විවස්ථාදායකය මේ ඔක්කොම තියෙන්නේ රටක් ස්ථාවරව කරගෙන යන්න මිසක් රට අවුල් ජාලාවක් කරන්න නෙවෙයි. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහය ලබා දීමට දෙමළ ජාතික සංධානයේ තීරණය කර ඇති බව ලිපියක් මගින් එම සංධානය ජනාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා. මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් යුතු ලිපියක් ඔවුන් අද දිනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාර දී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවේදී දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ක්‍රියාකලාපයෙන් දෙමළ සංධානයේ පූර්ණ සහය එක්සත් ජාතික පක්ෂයට පළ කෙරුණු බවක් දක්නට ලැබුණා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සුමන්තිරන් මහතා විසින් මෙහෙවන ආකාරයක්ද පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කෙරුණා. කරු කතානායකතුමනි මුළු රටටම බෞතරය පැහැදිලිව පෙන්වීම සඳහා අපි හිටගෙන නමින් ඡන්දයක් ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හැබැයි මේ ක්‍රමය තියේදී රට පේනවා මේක අලුත් ක්‍රමය ගැනල්ලා. මම ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේ ක්‍රමය තිබිච්චාම. මේක වෙලාව නාස්ති කිරීම අපි දැන් ලෝකෙම පෙවුණානේ මේ ඔක්කොම මේවා අපි පාවිච්චි කරන්නේ මේ ක්‍රමයට. සමහරවිට මේ විදිහට කරමු. අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ අතර දේශප්‍රේමී එක්සත් ජාතික පෙරමුණ ඊයේ පැවතු මාධ්‍ය හමුවකදීද දෙමළ ජාතික සන්ධානයේ වත්මන් ක්‍රියාකලාපයේ පිළිබඳව අදහස් පළ වුණා. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇවිල්ලා ඇඟිල්ල දික් කළා කිරියල්ලව ඉඳවනවා. කවුද සුමන්දිරන් කියලා කියන්නේ? අහිංසක දෙමළ මිනිස්සු තුල ජාතිවාදී පතුරවලා තමන්ගේ වරප්‍රසාද වරදාන ලබා ගන්න ඩයස්පෝරාවත් එක්ක ගනුදෙනු කරන පුද්ගලෙක්. එක්සත් ජාතික පක්ෂයේ කිරියල්ල වැනි ජ්‍යෙෂ්ඨ නායකයන්ට අනවිදාන නිකුත් කරන්නේ සුමන්දිරන්. අද එක්සත් ජාතික පක්ෂය ඇත්ත වශයෙන්ම බටහිර රූකඩයක් වෙලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂේ නායකයා වෙන්න හිතන් ඉන්න ඒ සීන කුමාරවරුන් අපි අහනවා. ඇයි නිහඬ? ඒක නිසා අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහට හෝ අහිංසක ජනතාව බලාපොරොත්තු වෙන සීන කුමාරවරුන්ට මේ පක්ෂය ගොඩ දාන්න බෑ කියලා. බහුතර කණ්ඩායමකගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ඔක්තෝබර් 26 වෙනිදා වන විට පාර්ලිමේන්තුවේ තනිපක්ෂයක බහුතරයේ විශ්වාසය දිනාගෙන සිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ඒ අනුව ජනාධිපතිතුමා රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට ආරාධනා කළා. ඒ අනුවයි රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්න ලැබුවේ. මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් නොපවතින බව පවසන අමාත්‍යවරයා අද දිනේ පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායන්ට පටහැනිවක් බවද සඳහන් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව මුදල් පනතක් ඉදිරිපත් කළ හැක්කේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණයි. අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂ කපා දැමීම සඳහා යෝජනාවක් සම්මත වූ බවට විපක්ෂය කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැහැ. රාජ්‍ය නිලධාරීන් බියවැද්දවීම සඳහා විපක්ෂය එවැනි ක්‍රියාවල නිරත වෙනවා. මාධ්‍ය සංදර්ශන වලින් ජනතාව අපහසුතාවට පත් කිරීමේ උත්සාහයක විපක්ෂය නිරත වී සිටින බවටද අමාත්‍යවරයා චෝදනා කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් පනත් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. ඒ අනුව අද දිනේ විපක්ෂය පාර්ලිමේන්තුවේදී ගත්තේ මීට පෙර අවස්ථාවලදී මෙන් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීම සඳහා සහයක් බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළා. මෙවැනි ක්‍රියාකාරකම් වලින් රජයේ හෝ මහජනතාව අපහසුතාවට පත් කිරීමට නොහැකි බව පවසන අමාත්‍යවරයා රජයේ නීත්‍යානුකූලව මහජන සුබසිද්ධියට අදාළ වෙන කටයුතුවල නිරතව සිටින බවද කියා සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වූ දින සිට මේ දක්වා වූ කෙටි කාලයේදී ජනතාවට සහන රැසක් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා පවසනවා. එතුමා මේ පිළිබඳ අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී. ආගරු අගමැතිතුමා මුදල් අමාත්‍යවරයාට පත් වුණාට පස්සෙම සහන බැලුවම 31ක් ජනතාව වෙත ලබලා දීලා තියෙනවා. සමහර සහන නොවැම්බර් මාසේ 15 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා, දෙසැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. සමහර සහන 2019 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට තමයි මේක යොදලා තියෙන්නේ. පරිප්පු කිලෝ එකක් රුපියල් 5කින් අඩු කරා, කඩල කිලෝ එකක් රුපියල් 5කින් අඩු කරා, උඳු කිලෝ ග්‍රෑමයක් රුපියල් 25කින් අඩු කරා, තිරිඟුවැට කිලෝග්‍රෑමයක් 9කින් අඩු කරා, සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 10කින් අඩු කරා. මිල සූත්‍රයේ නොසලකා හැරලා මේ වන විට දෙවතාවක් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. දේශීය ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා බීලූණු සහ අලවලට සහතික මිල ක්‍රමයක් අඳුනලා දුන්නා. කුඩා වීමෝල් හිමියන්ට ඔවුන්ගේ පොලිය සහ දඩ මුදල් මේ වන විට සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා බැංකුවලට දැනුම් දීලා තියෙනවා. 14%ක සහනදායේ ආදායම් බදු අනුපාතය වෙනස් කළා වෘත්තීය සේවා සපයන්නන්ට. බදු අනුපාතය 124 සිට 14 දක්වා අඩු කිරීමට නියම කරලා තියෙනවා. විදේශ රටවල්වල සේවය කරන මුදල් හම්බ කරන උදවියගේ සම්පූර්ණ ආදායම් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. කෙනෙකුට අහන්න පුළුවන් මේ බදු අඩු කරලා කොහොමද ආදායම වැඩි කරගන්නේ? මේ බදු සහනයත් එක්ක නිෂ්පාදන ශේෂ්ත්‍රයට ඒ අවශ්‍ය පහසුකම් ටික සලසලා දීලා නිෂ්පාදන ශේෂ්ත්‍රය වැඩි කර ගැනීම තමයි අරමුණ තියෙන්නේ. ඊයේ කැබිනට් තීන්දුවක් ගත්තා සරල බදු ක්‍රමයකට යනවා කියලා. ඒ සරල බදු ක්‍රමය අනුලල දුන්නට පස්සේ අපිට විශාල ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයක් තියෙනවා මේ කාලය ඇතුළත. කතානායකවරයා කෘතිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද එතුමා මෙහිදී අදහස් පළ කළා. කතානායකතුමා සඳහන් කළ තිබුණා ඊයේ පුවත්පතේ යුක්තිය ඉෂ්ට කළා ජම්පරේ වුණත් අඳින්න ලෑස්තියි කියලා. යුක්තිය ඉෂ්ට කළා ජම්පර අඳින්න අවස්ථාවක් නැහැ. මේ ජම්පර එක ගැන හිතන්නේ අයුක්තිය නිසා. මෙන්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය. කිසිම කාලයක පාර්ලිමේන්තුවේ හිස් න්‍යාය පත්‍රයක් ඇවිල්ලා නැහැ. නියමානුකූලව අනිත් පාර්ලිමේන්තු කමිටු ටික පත් කළා පාර්ලිමේන්තුවක් හැටියට දුවනවා නම් හෙට වුණත් පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. ඉදිරියේදීත් මේ න්‍යාය පත්‍රය මේ විදියට නම් ආණ්ඩුපක්ෂයට පාර්ලිමේන්තුවේ එමේ අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා ජාතික පෙත්සමකට අත්සන් තැබීමක් රත්නපුර නව නගරයේදී සිදු කෙරුණා.
රත්නපුර සබරගමු පළාත් සභා කාර්යාලයේ ඉදිරිපිටදී පෙත්සමට අත්සන් තැබීම සිදු කෙරුණේ. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නයේ සහ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න කියලා තමයි ඉල්ලන්නේ. මහා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවක් අත්‍යවශ්‍ය වෙනවා. මහා ඡන්දයකට ලෑස්ති වෙන්න කියලා තමයි ජනතාවට කියන්නේ. පෞගේ කාලේ පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරක් පමණ ප්‍රමාද කරා. වසරක කාලයක් පළාත් සභා මැතිවරණ තියන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමගේ අවස්ථාව තමයි ලද පරාජයන් වහගන්න මේ වෙනකොට මේ පාර්ලිමේන්තුවත් කල්දාන තත්වයකට අදා කරලා තියෙනවා. අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉල්ලීමක් කරනවා සාධාරණ තීන්දුවක් අපිට ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම අග්‍රාමාත්‍යතුමන් නීතියානුකූලව අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කළ තියෙනවා ගරු ජනාධිපතිතුමා විසින්. ගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේත් නායකත්වයෙන් මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්නට මේ වෙලාවේ අපි ගත යුතු හොඳම මාර්ගය තමයි මැතිවරණයකට යෑම. පාර්ලිමේන්තුව තුල අද කතානායකවරයා ඒකාධිපතියෙක් හැටියට මේ රටේ ජනතාවගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ වලදමන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක්. මේ රට අරාජක කිරීමේ බටහිර බලවේගවල කුමන්ත්‍රණය අද ඒකේ ඍජු කොටස්කාරී බවට පත් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ වර්තමාන කතානායකවරයා අද මුළු රටම එකට එක්කව් වෙලා සිරු දේශප්‍රේමී ජනතාව ඉල්ලා සිටින එකමහණින් පාර්ලිමේන්තු මැතිවරණයක්. රටේ පවතින දේශපාලන පසුබිම හා පාර්ලිමේන්තුව තුළ ඇති ගැටලු විසඳීමට අවශ්‍යම පියවර වන්නේ මහමැතිවරණයක් බව මහා සංඝරත්නය සහ විද්වතුන් පෙන්වා දෙනවා. මැතිවරණයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ කොළඹදී පැවැත්වූ සමන්ත්‍රණයකදී මෙම කරුණු හෙළි කෙරුණා. ජනාධිපතිතුමා විසින් නිකුත් කළ කැසට් නිවේදනය අධිකරණය මගින් අත්හිටෙව. මේ අත්හිටවනකොට ඇතිවන ක්‍රියාදාමයේ ප්‍රතික්‍රියාව කනගාටුවෙන් වුණත් සඳහන් කරන්න ඕන. ඒ උගත් විනිසුරු මණ්ඩලය ඒ ගැන කල්පනා කළේ නෑ නේද? ස්ථාවර නියෝග අත්හිටෙව්. කවුද අත්හිටෙව්වේ? බෙදුම්වාදී දේශපාලන පරමාර්ථ මුල් කරගත් නායකයෙක් ඉදිරිපත් කළා. අනික ඔක්කොම හොඳ හොඳ ඒක හොඳයි බොහොම මහමැතිවරණයකට යමු. ජනතාව තීන්දුව කරලා ක්‍රියාකාරී පිරිසිදු දේශප්‍රේමී පැහැදිලි ආණ්ඩුවක් හදයි. පාලනයක් ධාර්මික වෙන්න ඕන, ඍජු වෙන්න ඕන, අර්ථවත් වෙන්න ඕන, මහජන හිතකාමී වෙන්න ඕන. සමහර නායක හඳුරු ප්‍රකාශ කළේ හරි වේදනාවකින් තමයි අපි හිටියේ. ඔය වේදනාව ජනාධිපතිතුමාටත් තියෙන්න ඇත. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජාතිකත්වය සංස්කෘතිය විනාශ කිරීමේ මෙහෙයුමක නියෝජිතයෙක් විදිහට ඉදිරියට ඇවිල්ලා හිටියා. පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70ක් පමණ කාලයක් පුරාම තිබුණු ගෞරවය වර්තමාන කතානායකතුමා විනාශ කිරීමේ ක්‍රියාදාමයක යෙදී සිටිනවා. අපේ රටේ දේශපාලනයේ මේ විගඩම් කිරීම නවත්තන්න ජනතාව එළියට ඇවිල්ලා තියෙනවා. මැතිවරණයක් කියන එක ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ විවස්ථාපිත තත්වයක්. ඒ හින්දා අපිට ඡන්දයක් ඕන කරලා තියෙනවා. ශක්තිමත් රජයක් බිහි කිරීම සඳහා මේ අවස්ථාවේදී අවශ්‍ය කරන්නේ මහා මැතිවරණයක්. එබැවින් සියලුම දේශපාලන පක්ෂ සිටියුතු කාරණේ තමයි ස්ථාවර රජයක් ස්ථාවර රටක් බිහි කර මේ රටේ ඉදිරි ගමන ඉදිරියට ගමන් කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍ය බව වතුකම් කරුවන්ගේ දෛනික වැටුප වැඩි කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කර තමන් වෙත ලබන තුන්වනදා වන විට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වතු සංගම් නියෝජිතයන් සහ වතු හාම්පුතුන් වෙත දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්තුණා. වැටුප් වැඩි කරන ලෙස කළ ඉල්ලීම් වලට තාමත් යහපත් ප්‍රතිචාරයක් නොමැති බවයි වතුකම් කරු සංගම් නියෝජිතයන් අග්‍රාමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ. පවතින තත්ත්වය සමග කර්මාන්ත ශාලා අකර්මණ්‍ය වී වැසි යන තත්ත්වයක් උද්ගත විය හැකි බව වතු හාම්පුතුන් අග්‍රාමාත්‍යතුමා වෙත දැනුම් දුන්නා. දෙපාර්ශ්වයේම කරුණු වලට අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවැනි තත්ත්වයක් පැවතීම රටේ ආර්ථිකයට සුදුසු නොවන බවයි සඳහන් කළේ. එවෙන් කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බවද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළා. වතුකම් කර නියෝජිතයන් සහ හාම්පුතුන් අතර වැටුප් සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාළ තීරණය තමන් වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී කියා සිටියේ. අමාත්‍ය ආරුමුගම් තොණ්ඩවන් වතු හාම්පුතුන් වතුකම් කර නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා. බස් රථ අනතුරකින් 4 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලැබුවා. යාපනයේ සිට කොළඹලා දහවනේ වූ සුකෝබ්බෝගී බස් රථයක් හැමිල්ටන් ඇලට පෙරළීමෙනුයි අනතුර සිදු වුණේ. නාතණ්ඩිය වලහපිටිය ප්‍රදේශයේ සිදු වීම අනතුරින් මියගිය අය අතර කාන්තාවන් 3 දෙනෙකුද වනවා. ඔවුන් යාපනයේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබුවන් මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන දිවර සංස්ථාව ආසන්නයේ වෙල් යායක සුදු පැහැති වලාකුළු වැනි ද්‍රව්‍යයක් දැක ගැනීමට ලැබුණා. අඩි 15ක් පමණ උසට මෙම වලාකුළු දැක ගැනීමට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම අපූර්ව දර්ශනය දැක ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම ස්ථානයට රැස්වුණා. අද දහවල් වෙන විට වලාකුළු තත්වය ක්‍රමයෙන් පහව ගියා. කුමන හේතුවක් නිසා මෙවැනි තත්වයක් ඇති වූයේද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ. www.ipnnews.lk